අයිබන් ඔයාලා මේ එකතු වෙන්නේ ඔටෝ ඉංජිනියර් YouTube channel එකත් එක්ක. අද අපි බලමු මේ EGR system එක කියන්නේ මොකක්ද කියලා වාහන වල පාවිච්චි කරන. EGR system එකේ මූලිකම දේ වෙන්නේ NOx. එමනනම් නයිට්‍රජන් ඔක්සයිඩ් කියන වායුව නිපදවන එක අවම කර ගැනීම. එතකොට අපි EGR කියන්නේ කෙටියෙන් අපි හඳුන්වන්නේ එක්සෝස් ගෑස් රිසයිකලේෂන් කියන එක තමයි මේ EGR කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ. එතකොට එන්ජින් එකක දහන කුටීරයේ NOx වායුව හැදෙන සෙල්සියස් අංශයක 1000න් එහාට යනකොට. එතකොට මෙන්න මේ වගේ අභ්‍යන්තර දහන එන්ජින් එකක් වැඩ කරනකොට මේක පිට වෙන අපවායුව. එහෙම නැත්නම් දුමෙන් කොටසක් එක්සෝස් මැනිපෝල්ට් එකකින් අරගෙන නැවත ඉන්ලට් මැනිපෝල්ට් එකට ඉන්ලට් මැනිපෝල්ට් එකට ලබා දීලා නැවතත් දහන කුටීරයට. එහෙම නැත්නම් චේම්බරේට ලමු කරලා නැවත දහනය කිරීමකට ලක් වෙනවා. මෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දහන කුටීරයට ඇතුළු වෙන ඔක්සිජන් ප්‍රවාහණය අවම කර ගැනීමක්. ඒක මේ එන්ජින් එක රිටාර්ට් කරන ක්‍රියාවලියක් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. එතකොට NOx හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. නමුත් මේක එන්ජින් එකේ කාර්යක්ෂමතාවය අවම වෙන නිසා මේක ක්‍රමවත් සිද්ධ කරන්න ඕන. ඒකට අපි පාවිච්චි කරන උපාංගය තමයි මෙන්න මේ EGR value කියලා අපි හඳුන්වන කොටස. එතකොට මෙන්න මේ EGR වැල්යුවෙන් තමයි අපවායුවෙන් 105ත් 15ත් අතර කොටසක් දහන කුටීරයට යොමු කිරීමට මේ කටයුතු කරන්නේ ක්‍රමවත්. මේ EGR වැල්ය ඉස්සරාවේ වැකුම් වලින් වැටගෙන ඩයෆ්‍රම් එකක් තියෙන මෙකැනිකල් EGR වැල්යක්. නමුත් අද වෙන විට අපි පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික සොලනොයිඩයක් සහිත EGR වැල්යක්. EGR වැලේ ප්‍රධාන වාසිය මේ NOx හැදෙනවා කරගන්න එක කියලා. දැන් ඊට අමතරව සෙල්සියස් අංශක 1000 දී NOx හැදෙනවා කිව්වේ ඒ උෂ්ණත්වය අඩු කිරීමටනේ. අපි දැන් මේ පිටරවයින් කොටස ඉන්ලට් මැනිපෝල්ට් එකට ලබා දෙන්නේ. ඒකට මෙහෙම ලබා දෙනකොට එන්ජින් එකේ හීට් එක අඩු වෙනවා කියන්නේ එන්ජින් එකේ කල්පවැක්මට මෙම EGR වැලකින් ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම තමයි ත්‍රුටල් හානිය අවම කිරීමකුත් මේ EGR වැල්යෙන් සිද්ධ කරනවා. ඊට අමතරව තවත් මේ තව කැතලිටික් කන්වෙන්ටරේට ඊට පස්සේ ටර්බෝචාර්ජර් වල ඉම්පිලර් වලට එහෙම අධික තාපය නිසා ඇතිවන හානීන් වළක්වා ගන්න මේ EGR වැල්යෙන් සමත් වෙනවා. එතකොට දැන් මේ EGR වැල්යේ අද වෙනකොට බොහොම ටික අය කරන්නේ මේ අයින් කරනවා. අයින් කරන හේතු මොකද? මේක කරදරකාරී වගේ ගතියක් තියෙන නිසා. ඒ වුණාට මේක දැන් අපිට දැන් තේරෙනවනේ ඉමිෂන් කන්ට්‍රෝල් වලට. ඒ කියන්නේ ඉමිෂන් පාලනය කරගන්න මේක ගොඩක් වැදගත් සෙන්සර් එකක් කියලා. ඒක නිසා මේක අනුමත කිරී අනුම මේක ඉවත් කිරීම කොහොමදවත් අපට අනුමත කරන්න බෑ. ඒ වගේම තමයි EGR value දැන් සාමාන්‍යයෙන් බ්ලොක් වුණාට පස්සේ අපි කොහොමද ඒ කියන්නේ EGR වලේ වැඩ කරන්නේ නැත්නම් අපි කොහොමද දැනගන්නේ? හොයනකොට මේ එන්ජින් එක පන ගන්නවන්න ඒ කියන්නේ ස්ටාර්ට් කරන මේ ටිකක් අපහසු ගතියක් මේ ඇති කරනවා EGR වල එක. දැන් EGR වල එක ඕපන් වෙලා නම් තියෙන්නේ මේ පිටර වායුව දිගින් දිගටම ඉන්ලට් මැනිපෝල්ට් එකෙන් ඇතුලට එන නිසා එන්ජින් එක පන ගන්නවන්න අපහසුතාවයක් මතු වෙනවා. ඊට පස්සේ අධික දුමක් දානවා. ඒ කියන්නේ කළු දුමක් දානවා මේ ජරැල් එක මේ අලියට වැඩ කරන්න නැති වුණාට පස්සේ. ඊට පස්සේ දහන කුටිය ඇතුලේ කුඩා පිපිරුම් ඇති වෙනවා. ඒවෙන් එන්ජින් එකට තදබල හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ මිස්ෆයරින් නැති වෙනවා. ඊට පස්සේ DCS ෆිල්ටර් එක මේ නිතර නිතරම මේ අවහිර වෙන්න ගන්නවා. ඉක්මනින් ඉක්මනින් අවහිර වෙනවා. මොකද මේක මේ පූර්ණ දහනයක් ඇති නොවන නිසා මේ කාබන් අංශ වැඩිපුර තැම්පත් වෙන බලව ෆිල්ටර් එකේ. ඊට පස්සේ පෙට්‍රල් එන්ජින් එකක් නම් අයිඩල් තිබීම ගාමත් අපහසු වෙනවා. මේ මොකද දැන් මේ බොහෝ වෙලාවට මේ EGR වැල් එක ඕපන් වෙන්නේ මේ එන්ජින් එක වේගෙන් කරගෙන යනකොට. මොකද ඒ වෙලාවට තමයි එන්ජින් එකේ ස්පීඩ් එක වැඩි වෙලාවට තමයි මේ අර අපි කතා කරපු දහ මේ අපවායුව වල තියෙන ඔය මේ NOx වායුව නිපදවන්නේ සෙල්සියස් අංශක 1000. 1000 දී නිපදනවා කියන්නේ එන්ජින් එක ගොඩාක් වේගෙන් කරගෙන යනකොට තමයි
මේ ගොඩක් ස්පීඩ් වෙන වෙලාවට තමයි දහනය වැඩි වෙන්නේ. ඒ නිසා මේ EGR වැලේ ගොඩක් දුරට ඕපන් වෙන්නේ මේ එන්ජින් එක වේගෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී. ඒ කියන්නේ අයිඩල් වෙලාවට මේක අවශ්‍යම නැහැ. ඉතින් මේ වගේ දෝෂ ඇති වෙනවා මේ එන්ජින් එකේ මේ ගැටලුව. ඒ කියන්නේ මේ EGR වැලේ හරියට ක්‍රියා නොකරන නවීන වාහනවල EGR වැල් එක වැඩ කරන්නේ නැති මට පස්සේ ඒක චෙක් එන්ජින් ලෑම්ප් එක පත් වෙන පෙන්නනවා. සමහර වාහන වල වෙනම EGR වැල් එකට සෙන්සර් එකක් තියෙනවා. ඒ සෙන්සර් එකෙන් හරියටම මේ කියන්නේ පද්ධති ගැටලුවක් තියෙයි කියලා අඳුනාගෙන ඉන්ඩිකේට් කරනවා. එහෙම නැත්නම් එයා ප්‍රෝ සෙන්සර් ඊට පස්සේ මැප් සෙන්සර් ඒ වගේ සෙන්සර් වලින් දෙන දත්තයන් වලට ඒ කියන්නේ දැන් එන්නේ සාමාන්‍ය ක්‍රියා කරන වෙලාවදී එයා ෆ්ලෝ එක ඊට පස්සේ එතන පීඩනය මැනලා ඊළඟට දැන් EGR වැල් එක ඇරලා තියෙන වෙලාවට එන්ජින් එකේ යම් කිසි වෙනසක් වෙන්න ඕනනේ. ඒකට එහෙම වෙනසක් වෙන්නේ නැහැ කියලා ECM එකෙන් චෙක් වුණාට පස්සේ චෙක් එන්ජින් ලෑම්ප් එක දැල් වෙනවා. එහෙම නැතිනම් يعني දැන් ECM එක මේ විදිහට ඉන්ඩිකේටර් කරන්නේ නැති වාහනයක අපි කරන්නේ සාමාන්‍ය එන්ජින් එක ස්පීඩ් එක තියාගෙන EGR වැල් එකට ඒ කියන්නේ වැකුම් බටේ ගලවලා සොලනොයිඩ් එක ළඟින් වගේ ගලවලා පොඩි සක් කරන පම්ප් එකකින් සක් එකක් ලබා දෙනවා. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් අපි කටින් හරි සක්යක් ලබා දෙනවා. සක්යක් ලබා දීලා බලන එන්ජින් එකේ වෙනසක් වෙනවද කියලා. එහෙම වෙනසක් වෙන්නේ නැත්නම් මේ EGR වැල් එක වැඩ කරන්නේ නැහැ කියලා අපට සාමාන්‍යයෙන් නිගමනය කරන්න පුළුවන්. දැන් ඒ විදිහට තමයි ඔය දැන් අපි ඉස්කාලින් කතා කරේ මේ සාමාන්‍ය වාහනේ මේ කියන්නේ අල්ප වාහනයක නම් අපි මෙහෙම මේ සෙන්සර් වලින් චෙක් කරගන්න එක ඒ විදිහම තමයි අපි මෙනුවලිත් අර වගේ බලා ගන්න පුළුවන්. එහෙනම් නැත්නම් එහෙම නැති ඒ කියන්නේ ඉන්ඩිකේටර් නොකර අලුත් වාහනයක තව බලන ක්‍රමයක් තමයි ස්කැනර් එකෙන් අපි දානවා මේ ඇක්ටිව් ටෙස්ට් එකක්. ඒ කියන්නේ ඇක්ටිව් ටෙස්ට් මොඩ් එකකට ගිහිල්ලා එතනින් පුළුවන් EGR වැල් එක චෙක් කරගන්න. අපි එකම එයා ෆ්ලෝ එකක තියාගෙන EGR වැල් එක ඔන් කරලා ඔෆ් කරලා ස්කැනර් එකෙන් පුළුවන් නේ ඔන් ඔෆ් කරන්න. ඔන් කරලා ඔෆ් කරලා බලන්න පුළුවන් එන්ජින් එකේ මෙහෙම වෙනසක් ඇති වෙනවද කියලා. හරි, ඊළඟට අපි බලමු මේ පද්ධතිය අක්‍රිය වෙන්න හේතු මොනවාද කියලා. බොහෝ දුරට අක්‍රිය වෙන්න يعني 80ක් වගේ ප්‍රධානම හේතුව වෙන්නේ මේක ඇතුලේ මේ කාබන් හිරවීම. ඒ කියන්නේ කාබන් හිර වෙලා මේක මේ වැල් එක හිර වෙනවා. ඒ වෙලාවට අපිට කරන්න පුළුවන් කාබේටර් ස්ක්‍රීන වගේ දෙයක් දාගෙන කාබන් සුද්ධ කරලා වැල් මේ EGR වැල් එක ආය අර යථාර්ථයට පත් කරගන්න පුළුවන් ද කියලා බලන්න පුළුවන්. ඊළඟට තවත් නිතරම දකින්න පුළුවන් දෝෂ තමයි වැකුම් බටවල. ඒ කියන්නේ දැන් මේකේ වැකුම් ලයින් එකකින් පියාකරන එකේ මැද සොලනොයිඩ් එන මොඩල් තියෙනවා. ඒකට ඒ සොලනොයිඩ් වලට යන වැකුම් බට, ඊට සොලනොයිඩ් වලින් ආපස්සට ඩයෆ්‍රම් එකට එන වැකුම් බට වගේ බට කැඩිලා ගිහිල්ලා තියෙයිද, ඊට පස්සේ බට ලීක් බට වලින් වැකුම් ලීක් වෙලාද තියෙද වගේ දේවල් අපිට මේ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි මේ ජැක්, ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ඒ කියන්නේ වයර් කැඩිලා තියෙන පුළුවන්. එතකොට වයර් මේ ක්ලිප් බුරුලලා තියෙන පුළුවන්. මේ වගේ දෝෂ අපිට නිතරම මේ EGR පද්ධතියේ දකින්න පුළුවන්. හරි, අපි දැන් EGR වැල් ගැන ගොඩක් කතා කරන්නේ. ඊට ළඟට මේ EGR වැල්යත් එක්කම ක්‍රියා කරන තව කොටසක් තියෙනවා, EGR කූලරය කියලා. ඒ ගැන වීඩියෝ එකක් අපි ඉස්සරහට අරගෙන එනවා. මේ වීඩියෝ එක වගේම ඔටෝමොබයිල් ඉංජිනේරු තාක්ෂණයේ වීඩියෝ ඉස්සරහට අපි අරගෙන එනවා. ඔයාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔටෝ ඉංජිනේර් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, තව කෙනෙක්ට දකින්න, තව අය අපිත් එක්ක එකතු වෙන්න මේක share කරන්න. හරි, ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.